නතස්ස भගවත අරහতෝ සම්මා සම්බුද්ධස්සේ නතස්्य भගවත අරහতෝ සම්මා සබුද්ධස්ස නතස්ස भගවත අරහত සම්මා සම්බුද්ධස්ස ගෞරවනීය මහා සංගහත්නින් රයිකිනි තුලාගල අරන්න සේනාසනය මුල්කට සිදුවන ත්‍රීපිටක ධරමය අධ්‍යනය සඳහා උපකාරාත්මක වැඩ සටහන් මාලාවක දිනට නියමිත භාසා ව්‍යාකරන පාඩම් මාලාව ආරම්භ කරන්න තිසූදානන් වන මොහොත. භාසාාවක් අපට බොහොම වැඩගත් හේතුව ය අදහසක් තවත් අයකුට ප්‍රකාශනය කරන්නට තිබෙන මාධ්‍ය තමයි අදහස්සනිවේදනය කරගන්නට උපකාර කරගන්න නෙවලම තමයි මේ භාසාාව කල කියන් ඒ ලිකිතවවන්නට පුළුවන් එම නැත්තං කතන මේ වශයෙන් වන්නට පුළුවන්. කිසේ හෝ මේවා ඒ අරථය හරි හැටිම තමාගේ අදහස ඒ අවුරින්ම ත් දෙවැන්නකුට ප්‍රකාශවන්නතන ඒ භාසාාවේ ඇති නිරවද්‍යතාව ඉතාම වැදක ඒ භාසාාවය ඇති නිරවද්‍යතාව ඉතාම වැදක. ඉතින් අපි මේ හදාරණ භාසාාවේ නිරවද්‍යතාව පිළිබඳව කොට වෙහෙසන්නට දෙයක් නෑ හේතුව සර්වච්ඥයන් වහන්සේ නමගේ භාෂිතයකු අපි ඉදිරියෙන් පිහිටවගන්නේ සියල්ල අවබෝධ කොට වදාල. එනිසා අන්නේ අරත්තහය දැනගන්න කන ප්‍රකාශ කරලා තියෙන අදහස හරි හැටි තේරුම් ගන්නට නම් ඒ භාසාධ්‍යිනය ක අපි කරන්නට අවසයි. ඉතින් අපි මේ විදයට ව්‍යාකරණ පාඩාම්මාලාවත් විදිට කතා කරන්නේ අන්නේ කාරණය ඒ බුද්ධභාෂිතය තුළ අන්තරගත වන භ්‍යාකරණ රටාවන් ව්‍යාකරණ සම්ප්‍රදායන් කිහිපයක් ටමයි වීරණ පාඩම් මාලාබොස්ේ පාලි භාෂාවතරණය පළවෙනි පොත දෙවැනි පොත තුවැනි පොත සහ බාලාවතර රූප සිද්ධි කට්ටාන සම්ප්‍රදාය මුල් කරගෙන මේ විදිහට හැමිහිට අපි කතහකරගන එන්නේ. එතකොට අපි මේ දවසල කතා කරන්නේ පාලි භාෂාවතරණය දෙක ග්‍රන්ථයට අදාළව සන්ධිකාණ්ඩය. අපි ස්වරසධිකතා කලා භ්‍යන්ජන සන්ධි කතා කලා නිග හිත්‍ර සන්ධි කතා කළ අදහෙනම් අලුත් පාඩමත් තියෙන්නේ මිශ්‍ර සන්දි මිශ්‍ර සන්ධි. බාලාවතාර දිනං ගෝමිස්සක සන්ධි කියලා ඒත් ඒ අදහසම තමයි පළමු මේ මොකක්ද කියන්නේ කියලා. අපිහෙනම් කිලිම පාඩමටයන් බිසිතුන්වැනි අංක අයටතේ කියනවා අසමානස්වරයා කරෙන් පූරුව වූ කාර ඊකාර ඒ කාර ජන මොව හෝ ඇතැම්මිට හල් යකාරය බවට පැමිණෙත් එම හල් යකාරය පූර්ුව ව්‍යංජනය සමග නොයෙක් ආකාරයට පෙරලේ හරි බලන්නක් කියතු කතාව පෙරෙනවාද කියලා ලවෙ උදහරන අපිගම් සොත්ති අත් සො තමයි විසන්දිය සඳිවුණු පදයක් තියනවා ඒ සඳිබූ පදය විසන්දිහ මේක තමයි පළනතකොට මේ කරුණෙන් කතා කරන්න මේ රීතිය තුළ කතා කරන්නේ අසමාන ස්වරයා කෙරෙන් පූර්ුව වු ඉකාර ඊකාර් ඒ කාර් හරි එ පලවෙනි පියවර සොරව්‍යංජන වංකරගන්නවා. එක පදයක් හදල පෙන්නන්නම් ඉතිරි පදටික ඒ අනුව තමා තනිෝ හදාගන්නට ඕනු. හරි සොරවංකරගත්තතා සොරවයංජන මොකද ෝත්‍රයේ පුබ්බ මද්හෝටිට මස්සරං සර බියෝජ ඇති හම මෙන්න මේ කියන කාරයට ඇතැම්මට හල් යකාරයක් බවට පැමිණෙනවලු මෙ හල් යකාරයක් වගේට පැමිණෙනෝ ඒ පාඩම කියතියෙන වාකෙට අදාළව කටය තුොටිකම මේ අපි පියවරෙන් පියවර කරගෙනයන්න එකට යම් කිසි සෝත්‍රයක් තියෙනවා අප පිස්තරට බල මොකද සූත්‍ර කියලා මෙතන හොතේ නැට වුුණාට බාලවතාරටගේ පම සූත්‍රය තියෙනවා. හල් යකාර බවට පමිණෙත්. එම හල් යකාරය පූරවූ ව්‍යන්ජනය සමඟ නොයෙක් ආකාරයට පෙරලේ. හරි හල් යකාරයක් තියෙනවා. එ හල් යකාරය මුලින් පිහිටලා තියන මෙන්න මේ ව්‍යන්ජනය සමග එක්කාස වෙලා. වි වෙනස්කම් සිද්ධ වෙනෝලු විධ වෙනස්කම් සිද්ධ වෙනෝඩු. නමුත් ඇත්තට මේ පළවෙනි උදාහරන්නේය තුළල කතහ කරන්න එබඳ වෙනස්වීමක් නෙවෙයි ඊළඟපියවරේද මේ විදිහටම තියනෝමේක. හල් යකාරය මෙන කාරය සමගක්කාසුවන ඇතනට සූත්‍ර නය පරංයුක්තේ එනම් බලන් අවසානය දී පදේ හැදන කොහොමද සොත්තිහත්තුහු කියලා සොත් තිහත්තු ඔනෝකයි අවසාන පද හරින මෙ මේක මතක තියාගන්න තිහ කියන කොටසහි අදහස යම් තැනක යන්සයක් තියනවා නම් එක අදහස්වෙන්නම කන්ද. කියන අදහස් වෙන්නේ හලවෙනි පිහිටල තියෙන අකර හල් ලක්ෂරයා ැදිල නනේද පැහැදිලඒළඟට මෙන මෙතනට අදාළ සූත්‍රයම කද අපට බලාවධාරය සූත්‍රයක්ය නවා මේ කතට පාඩමේදි කතතාහුනේ නැ කඒකයි මෙතරින් විශේෂයෙන් ස්මතු කරන්නන්නේ. ඉවන්න්නෝ යංනවා කියල. ඉවන්නෝ යන්නවා මෙන්න මේ සූත්‍රය තමයි පාවිච්චි කරන්න ලියගන්නේ. ඉවන්ෝ ය නවා ඉවෝ යන්නවා එක කියවන අදහසමකක්ද. සරේ පර, ඉවන් අස යෝ නවාහෝති ස්වරයක් පරකල් හි ඉකාරයට යකාරයක් මිටක වෙන්න පුළුවන්. හරිද බලන්න කොන්දේසිය අකාර ස්ොරයක් පරවතියනෝ. ස්වරයක් පරවති බෙනවා. එහනම් පූරවූ ඉකාරයට මෙන්න මේ අල් යකාර ාදේශය වෙන්නට පුළුවන් එනම් පැදිලි මිසුතියමින්න ගැලපෙනවා. එන සොත්‍යත් වූ කියල පනවේ පළමු වන පදේ නිර්මාණය කරගන්න ඔය විදි. ලන්න විසිතුන්ග යන්කි අයටට කියපු මෙ ඉකාරයට හල් යකාරයක් ආදේශ වන එක අවස්තහා එක අවස්තහාම පැහැදිලි එළඟට දෙවෙනි දෙවනි කතා කරන්නට කලින් මෙනම සත්තමී අත්හේ මතනත් එක කිරීමක් එන්නට ඕන. සත්තමී අත්හේ කියන මේ පදෙත් මෙනම ඉව ෝ යන්නවා කියන සූත්‍රයමයි ඔය විදිහටමයි හදාගන්නට තියෙන්නේ කා ඊකාරයන් සඳහා සිද්ධ වන යකා රාදේශයක් වන සූත්‍රය තමයිම ඉවන්නෝ යන්නවා එන මේ පද දෙක ඒවිදියට ගලපල බලන්න. හරි එළඟට මැද පදය ේ අහ ේ අහං අපි විසන්ධි කරලා ලියගමු ඒේ අහන් මේකයි විසන්ධිය අපි සොරවයන්ජට මෙන් කර ගන්නවා ඒකාරයක්. ඉළඟටමකක්ද කියන්නේ මේ ඒකාරයට අදේශයක් කරගන්න පුළුවන් කිය නවා හල් යකාරයක්න් අසමාන ස්වරයාකරෙන් පූරපුු කාර ඒකාර ඒකාර මෙන මේවට යකාර බවටගන්නක යකාරයක් අදේශ කරගන්නට පුළුවන් යකාර ආදේශක් කරගත්ත බල නීළඟට මෙතන දී විශේෂෙන් තියාහන් කර පදේ හැදලතියන්නේ ඊළඟ පීවර මෙහහිමලියා ගත්තොත් තපට පැහැගලි මෙතන තනිකර අකාරයක් තිය දී යකාරය අකාරයට පැමුණු නය පර කළොත් හම තියාහන් කිය මෙතන දීර්ගවන්ඉහ එ ගීළඟ පවර වෙන්නටව ඇත්තට මෙතැන කුමක්ද මේ නෙම ළඟ පේවහෙනම් ඒ තියන අකාරේ යම් ගිහැතින් අපට දීර්ග කරගන්න ත දීර්ගිහ කරගන්න ද ඒ දීර්ගහ කරගැනීමෙන් අනතුරුව යකාරයට එක්කාස කරගත් තොත් පදේ හැදෙනවා තියාහන් කියලා හැදලනේද තියාහ මේක තමයි හන භාග්‍යතුන් වහන්සේගේ වචනය ජන වචනයුත්තා. මේ අඒ පරංයුත්තේ රි එතකොට මෙන මේ සෝත්‍ර දෙක මොනෝද මෙන මේ සූත්‍ර දෙක ඒකාරයට යකාරයක් අදේශවන සූත්‍රය මතකද කිව්වා අපට බලාවතාර දිය සූත්‍රය කතා කරනවා යමේ දන් අස්සා දේශෝ සෝත්‍රය තමයි යමේ දන් තස්සා දේශෝ මෙන්න මේ කොටස යමේ දන් තස්සා දේසෝ එක අදහස තමයි අපට කියනවා සරේ පරේ අන්තස් ඒ ආරස්වයක් වචීයෝවරයක් පරකල්හි අන්තේ තියෙනන්න එකකාරයට ඇැම් ටක යකාරයක් අදශ්‍ය වන්නට පුළුවන්කට හර මේ කාරයෙන් පරවසරයයක් පිහිටල යෙනවා හ කාරයට යකාර දශි කරගන්න පුළුවන් එහනන් සූත්‍රය මේක තමයි නිවැරද ඊනඟ අකාරය ආකාරයක් ඒනම් කලින් පතාහ කරලා තියෙන සූතය දීගා දගන් පැහ එගේ වච්චන හැදන්නටවන අන්න වි හත. එම් මතකති යාගන්න මෙන්න මේ පලවෙන්නේ සොත් අත්තුහෝ.හද හදාගන්නට අපි සෝත්‍රයක් පාවිච්චි කළා ඉවන්නෝ යන්නවා බලාපතාර පතු තියනෝන එක බලාගන්න මෙනත්තන් ව සූත්‍රය මෙතර ලියාග. ඊළංඟට ඒ අහන් කියන තැන අපි සූත්‍රයක් පාවිච්චි කළා යමේ දන් තස්සා දේසෝ. මේ පාඩමේදී මුණගැසන හැම පදයක් සෑමමච්චනයක්ම විසූත්‍රය යොදාකයිමින් පදසාධය කරන්නට ඕල. එහෙම පදසාධනය කරමින්න්නේ පාඩම කියෝගන ගයොත්තම ඇතටම අර්ථය විදිට වැටහෙන්නේ. හරන්නේද සූත්‍ර දෙකවවා. ඉළඟට කියනම් මේවා යකාර ආදේශයට උදාහරණයි. මේ තැන යකාරේ විකාරයට නොපැමිණත්හැමිණිලාන්නහ. හැදල් නේද කිසිම තැනක මේ කියන යකාරය වෙනස් වෙලා නැහැ වෙනස් වෙලා නැහැ. තව බොහෝ තැන් ඒ විකාරයට පත් වෙනස් වනෝතිෙන ඔන්න කියනව පලවෙනි උදහරණය. තියකාරය කාරය හල් චකාර දෙකක් බවට පැමිණි කියලා. හල් චෝකාර දෙකක් බවට පැමිණි. අපි මුලිම මෙතන තියන කාරය. අදහසක් ගන්නට සරලව හදල බලමු ඉති ඒව ඊළංගට බාලාවතාරය සූත්‍රයෝ දාගෙනපි පදසාධනයක් කරමු ඉති ඒ අවසානි පදහැතනට මෝනම්කද ඉච්චේවන් කියලා එච්චේවං එහනම් මෙතර සොරවියංචරය නං කරගත්තොත් ඉකාරයක් තියෙනව මදක් කර ගන්න ද මොහොතකට අපි කලින්කිව සූත්‍රයක්. යට යකාරය කරගන්නට පොළුවන් සූත්‍රය තයි ඉවන්නෝ යන්නවා ඉබන්නෝ යන්නවා තමයි සෝත්‍රය එ ඊීලඟ පිය වැරහැදෙනවා මෙන්න මෙහෙම කොටසක් එකළඟ පිහිටට තැන්හිෙනම් බලන්න පලවිනිකොට සිංක කියයන්ම කන්න ඒ විදියට කා චකා හල් චකාර දෙකක් වකට පත්වෙනවා කිය හොම් පත්වන ඒවා මේ ලියල තියෙන මෙන්න මේ කරුණ අවසානය දී අපි ටකාසු කල බලමු පදි හැදෙනවාද කියලා චකාරයට ඒකාරයක් එක්කා සූනහාම පදේ හදෙනව ඉච්චේවන් ඉච්චේවන් ඔවිදට පදේ හදාගන්නට පුළුවන් පදේ හදාගන්නට පුළුවන්. නමුත් මදකතියාගන්න මෙතරදි මේ සාමන්හන්ස මේ කරන විග්ගහය අපට මේ පහසුවෙන් පාඩම කතාකරගෙන යන්න ඇටමනැත්ත අර සූත්‍ර කිහිපයකින් ගීයුතු කාරයන් කිහිපයක් තමයි එක කරුණක් කැටියට මේ සාමිහන්ස මෙතරදි කියලා දේලා තියෙන. ඉති අපි බලම උත්සාහ කරලා ඒ බලාවතාාරය විදිහැටම සත්‍ර යෝදාගෙන මෙතන පදසාධනයක් කරන්න කොමිකි. ද තියවා ඇතටම මේ කොටස සහර විටක මේ බලවතාරය සූත්‍ර යොදාගෙන පදසාධනය කරන්නට යද්දි ඒ සඳහා අතරේක යෙදීමක් අනිවාරයෙන් අවශ්‍යව වන අතරේක යෙදීමක් අවශ්‍යමයි රුචිකත්වය ින්යුතුව පද මේ විදියට එක්කාසු වෙනවා ඒ කාසන සූත්‍ර මොනවාද සූත්‍රය හොයමින් සූත්‍ර හරියට යොදාගනිමින් මේ ඉස්්‍රහට අකන්්ඩව කරගනයනවානම් සමනට යදදී අපහසුවේවි ස්සරහකට යදදි වැටහේවි අර පකට වන ගතිය ඒ ්‍යාකන දැනුම තමාට තහුරුවන ගතිය බොහොම වැඩි ඒවිදියටට නොයදනු කනෙකොට වඩ ඒ නිසායිති යම් කෙනනකට පුළහන් ඒ ප්‍රමාණය කරන්නට හරි වටිනවා. යම්හයකින් කෙනකොට අපහසුන මේ කෙන මට මහරි කරන්න අපි දැන් මෙතන ඉච්චේවන් කියන පදේ හදාගත්තේ මෙතනදි මේ කියන ක්‍රමවේනට අනු ඒ ප්‍රමාණයෙන් හරි කරන්න බැහැ කියල අත්හරඉන්නට නෙවෙේ. අපට සෝත්‍රයක් මුණගැස්සෙනවා සබ්බෝච්චන් කියලා සබ්බෝචන් ඉති එතනදත් බාලවතාරය සාව රූපසිද්ධිය ්‍යාකරන මත පුංචිමෙනසක් සිහිපත් කරනවා. එත බාලාවතාරකිවට රූපසිද්ධිහේ ප්‍රකටවන අදහස හරි ප්‍රසස්තයි. එක නිසා එය උපකාර කරගෙන තමයි එතන අපි පදසාධනය සිද්ධ වන්නේ ඇති ඒවාං. එකයන්නේ රූප සිද්ධති කතා කරනවා අත්ති ඉත්ති පත්ති මෙන්න මේ තැන්වල අත්ති මතකතියාගන්. අත්ති ඉත්ති පත්ති මෙන්න මේ තැන් තුනේ මේතීකාරයට වෙන මොනවත් ආදේශ කරකර සොරයංචිට විංකරර වෙනම ඉන්නට අවශ්‍යන වන්නේ නැහැ කෙලිම්ම. අවස්ථාතුනට අපට සකාරාදේශයක් කරගන්නට පුළුව චකාරආදේශයක් කරගන්නට පුළුවන් එනම් බලන්න මෙතන තියෙන්නේ ඉටති ඒව ඉති කියලා තියෙන් එනම් රෝපසිද්ධියාකන්නයට අනුව එතිීකාරයට ්‍රජුවමතනනි ආදේශයක් කරගන්නවා චකාරාදේශයක් ඒව එම ආදේශයක් කරගන්නේ සූත්‍රයක් තියෙනවා සබ්බෝචන් කියලා සබ්බෝචන් අ සූත්‍රයේ බලෙන් තමයි චකාරයක් ආදේශ කරගන්න. අපට වෙනවෙන දේවල් කරලා මහන්සේන අවශ්‍යතාවයක් නහැ අනි පියවරෙන් පුළුව එ බලන්න දැන් හැදල තියෙන පදමකක්ද ඒවාං අන්න විදිට. එ ඊළඟ පියවරම් කදද ඉච්චේ ඒවන් කියලා හදාගන්න වෙ චකාරය විත්තයක් කරගන්න. සූත්‍රය තමයි. පරද් භාමෝට ආනේ පරද්ේ භාාවෝට හානේ ස්වරයකින් පරගූ ව්‍යංජනයට හරිනේ නැති නිස්වරයස්වරයෙන් පරූ වියන්ජනයට වන්න දිවිත්්‍ර කාරය වුණා එම් සොරවිියන්ජනයක්කාසිපලොත් පෙනවා ච්ේවන් ච්ේවන් හනම් දැනගන්න ඇත්තට මේ පදසාධනයේ දී වෙන්නේ මෙන්න මේ කාර්. කියැන අපි ්‍යාකරණය පාධක කරගරම කච්ඡායන සම්ප්‍රදායට අනුවම මෙතන ද ඇත්තටම් ව්‍යාකරන පසුබිමම කදදි කළීම සුවත් ච්ෂයවන් කියන පද හැතන්නේ මෙන්න මේ විදි ට ඉති මෙතරද මේ සාමන් අහසම ඉදිලදන හැමෝටම පහසුන් තේරෝම් ගන්නටම ඇතර මැතුලාන්තේ වෙන්නම කද කටයුත් අ එක තම උඩින් දිීර තියෙන්නේ. පැහැදිල නෙනේද. ඊළඟට අති අති අන්තන් ඒකත් අපි මුලින්කිවා මෙන සබ්බෝ්චන් කියන සූත්‍රය සබ්බෝචන් සූ්‍රය ඉති අත්ති අනිකච්චනමු කක්ද පති එ අති කියලා තියෙන ත තීකාරයට සකාරයක්කා දේශ කරගෙන පරද්වේ භවටානි අච්චන්තන් කියල පද හැදන අච්චන්තන් කියල පදය හැදනවා. ඊළඟ ඉළඟ අවස්ථා විදි ඉති කියලා තියෙනවා එතනත් ච්‍රකාරයක් ආදේශ කරනවා පරදවේ භවතහනේ පදය හැදනව එච්චාදී. ඉළඟ තුන්වැනි අවස්ථාවෙ ජාති අන්දෝ ජාති එතන අපට ටිකක් පද හදන්නට වෙනවා. විසන්ධය, ජාති අන්දෝ මේ හැම එකකම මුලිින්ම පටන්ගන්නට ඕන ජිනවචන යුත්තන් කියලා ජත්්චන්ද කෙන පදේ ලියගන්නට ඕන මොකද අපේ අවසානය පදසාධනයකින් පෙන්නන්න මොකක්ද මේක භාග්‍යතුන් වහසක වචනය නේද. එක්නිසායික මුලින් ඒක පටන් අරගෙන අවසාන සාධනය කරලා ඉවර වෙලත් දෙෙන්වා. මෙක්‍රමේ නිවැරදී කියලා. න විසන් දයනවා ජාති අන්දෝ. ඉළඟ පවර සොරවයංචට වංකරගන්නවා ඉකාරවෙෙංමුණ එනම් මත කරගන්න කලින්ෝ ඔබ මද්හෝටට මස්සරං සරේන විියෝජයේ ඉළඟ පියවර වංකරගත්තු ඉකාරියට යකාරාදේශයක් කරගන්නට පුළුවන් සෝත්‍රය ඉවෝ යන්නවා මතකඉ ඉවන්න යන්නවා සත්‍ර දාන්න කොන්දේසි ුණමකද සර ප ස්වරයක් පරව සිටීම. ඉකාරයට යකාරය ආදේශ කරගන්නට කොන්දේසය තමයි ස්වරයක් පරවසිටීම හරි වරයක් පරව ඉන්න. නේද. අහින දැන්නන්ග පිහිටනවා තකාර යකාර හල්ලක්ෂර යුගල එතනට අපි මොකද කරන්න මෙන්න මේ කියපු කාරය එකවර කරගන්නත් පුළුවන් මෙතනද නමුත් අපි සූත්‍ර යොදාගෙන පදසාධන එකටම ගියොත්හම එක චයකාරය ආදේශයක් තම අපි ්‍යාකරණදි කතාහ කරන්න අන්දෝ අරිද මෙන්න. තියකාරයට සකාර ආදේශයක් වනවා. අදක තියාගන්න මේකට ඇත්තටම ටිකන් දිග බාලාවතාරය ෝත්‍රයක් කෙනවා යවතන්. නද හාරාණන්සූත්‍රයම ඉතුර ටික මෙමතෙන් ලියන්න ්‍යන්ජනානි සලන් ජකාරත්තා ම රපසිද්ධියට කිය පාම මේ ත්‍රය මොදමි කතා වෙනවා නමුත් කෙසේ හරි වේවාක සිද්ධ වන කාරය දැනගන්න එකයි අපට අවශ්‍ය වන්නේ. මේක කියවෙන්නේ යවත් බලන සතය කියවගන්න පුළුවන්දි කියලා යවතන් තලනද කාරාණ භ්‍යාන්ජනානි චලන් ජකාරත්තා. හ මේකින් කියවෙන්නේ මෙන්න මේ විදිහට තකාරය සමැන යකාරයක් එක් සූනු යම් යංජනයක් තියෙනවා නම් කොයියාකාරයට ද තර්කාරය සමගඟ හරි තැමිතනනි කලපෙන ඒ අවස්ථාව. එහෙම පිහිටිඔොත් එම ඒත් අකාරය සහ යකාර බැඳී ්‍යංජනයට චකාරාදේශයක් වනවා කොහොම දෙකල න්නේ.මිනම චකාරාදේශයක් වන පැහැදිලි ඊළඟ ලරකාරයට කාරයක ආදේශයක් වන එකන්නේ ලකාරය සමග යයන්න පිහිටත් ලකායයක්ම ය දේශවෙන් මෙතරග මේ ලියලකන මරුද්දජ නකාරය එහෙම පිහිටියොත් නකාරයක් අදශ ව දැුදාහරණයක් හැටියට අපි අ්‍ය අ්‍ය පාලිදි අන්්‍ය කියලකන් අන්‍ය කියන සංස්කිප් වල අන්‍ය කියනවා පාලිද අපි අන්‍ය කියල කියන නද පළඟට දිය අද්‍ය අජ්්‍ය කියලනවා ඔන්නදික්තමයි නනේද ලියම්මං මේ පැත්තනුත් තියකාරය තිබුණොත් ඒකට චකාරයක් කරගන්නමසූතරෙන් කියවෙන්නේ ලියකාරයක් තිබුණුත් එතනත් ලකාරයක් හදාගන්න ඒළඟට නියකාරය තිබුණොත් එතනට ඥකාරයක් හදාගන්න ඊළඟට දිය හෙමතිබුණොත් ජකාරයක් පැල මෙන ආදේශ්‍ය ටික කරගන්න කියලයි මෙනම සූත්‍රින් කියන්න එනම් පැහැදිලි මෙතනතිය කාරයක් තියනවා අනිතිය කාරයට චකාර ආදේශයක් කරගත්වා සත්‍ර යවතන් තලනද කාරන දියන්ජනානි සලජ කාරත් පදිද එනම් අපට දැන්තියන කොටසමකක්ද අම්මකන්න නැතුව මතංලියන්නකද මේ පියවර ටිකම අපට අවශ්‍ය වෙනවා ඉළඟ පියවරතම මෙුව චකාර දීත්ත අයිටකටම් පහැදිලි චකාර දීතයක් සූත්‍රය පරද්ද භාවෝටානේ හ පරදව භාවටාන නම් පදේ හැදෙනවා බලන්න ජචන්දහ කියනන්නේද තියනෙන ජාති අන්ද කියලා විසන්දි වුණ පදය අවසානෙදී ජච්චන්ද කියලා පද හැඩනට ඕන එහම් මෙතනද ජා කියන එක රස්වයක් කරගන්නටත් වෙනවා අපට ජා කියන එක රස්වයක් කරගන්නටත් වෙනවා ඒවගේ අවස්ථාවකදී සූත්‍රය මතක් කරගන්නට අපට කතා කරන බාලපතාර දම රස්සන්ති ්‍යාජන පරය පොචිරස්සව භ්‍යජ ක්ෂරයක් පරවතියවාන අවශ්‍ය වෙලාවක මෙන ජාකාරය සරව්‍යයන්ජන මෙ කර ආකාරයක් එක අකාරයක් වකට රස්ව කරගන්නට පුළුවන්. ඉතිරිටික මේ විදියට වනවා. සූත්‍රයමකදද රස්සං රස්ස ඉතරි පැහදිලි තනීම කරගන්න පුළුව. උත්සාහ කරල බලන්න. ජාති අන්දෝ විසන්ධය ඉකාර වංකරගත්තා සූත්‍රය පුබ මදහොටිත මස්සලං තරණි ියෝචයේ. ඉළඟ පියවර, ඉකාරයට යකාර ආදේශ කරගත්තා, ඉවන්නෝ යන්නවා ඉළගතියකාරයට චකාර ආදේශ කරගත්තා, යවතන් තලනද කාරාන ්‍යන්ජනානි චලන් ජකාරත්තා. ඊළඟ පියවර චකාරධවි්‍යයක් කරගත්තා, පරත්වभाාව ठහානි ඉළඟ පියවර, ජා කියන තැන ආකාරය රස්ව කරගන්නවා සූත්‍රය රස්සං, හේතුව පසුපසින් පරව මේ වියංචනයක් පිහිටා තිබීම. අවසානදි පදෙ හැදෙනෝ. ජැහිං. එම් පැදිලිනේ නේද පැහැදිලි. ප්‍රදගත්ම සූත්‍රයේ මොකදදෙනම් මෙන්න මේ සූත්‍රයේ යවතන් තලනද කාරම් න භ්‍යංජනානි චලංචකාරත. අතකතියාගන්න හොඳට සූත්‍රයේ මතක තියාගත්තන ඇත්තට මේ වෙන කාරේටික මතකතියා ගන්න පුළුවන් පහසුවේෙන්. ඇරි එහනම්ම කකරවා. ල ඉළඟටි කතා කරනවා දෙවෙනි අංකේ අයටතේ දකාරසා යකාරයන්නට දිිත්ත ජකාරයක් තැමිණෙනුව කියලා න මතකයිනි ඉයවතන් තලනද කාරාණ භ්‍යන්ජනානි සලයි ජකාරත්. අම්මිත ඉන්ඩියලති යන්නන්ගේක හැදන්නේ මෙන අකුරුහතර තමයි ආදේශ වෙන් ්‍රකාරට චකාරයට ලකාරයට ලකාරමයි නකාරට කාරය දකාරට ජකාරය කැන්නේ මෙන මේ විදිහට යකාරයක් පරවුණොත් නවිදට යකාරයක් පරවුණ අවස්ථාවකද මෙනම සිද්ධියහ වෙනවා. දැනිතින් ඒටික තනීම හදාගන්නට පුළහන්. පලවෙනිී වචනයමකක්ද. යදි ඒවන් යදි ඒවන්නම් තිියවර පෙන්න්නන්නම් අනියම සූත්‍ර සාධනය කරන්න මෙහුව. යදි ඒවන් සරදංචන වෙන් කරගත්තා. කාරයක් තියෙන්නේ නං ඊළඟ පියවරමකදද ඉකාරයට යකාරාදේශයක් කරනවා සූත්‍රය තිබවෝ යන්නවා අදැන් හිෙනම් දකාරයක් සහ යකාරයක් එකළඟ පීහිටෙනවා මෙන්න මේ අවස්ථාව. මේ කියන හතරටම යම්මොහොතක යකාරයක් එක සූු අනි අවස්ථාඩි මෙන්න මේ ආදේ සිටික පුළුවන්ටරට එනම් දැන් තියෙෙන දකාරයක් සහ යකාරයක් එන එන්නටන්න ජකාරය ජකාරයවෙල්ලා විත්වයක් අට පත්වෙන පරද්වේ භවටහනය. ඉතින් එක තමයි පදසාධනය ඇතටම වෙන්නට ඕන මුත් මේ සාමන්හන්සේ ආදනුකයකොට පහසුවක නිස කෙලින්ම දකාර අකාර විත්්‍ර ජකාරයක් වට පත්වෙනවා තමක් මේ මොතර දරාගන්න ඇත්තටම අපි සත්‍ර ෝදාගන පදසාධනයක් කරන ඕන මේ පීවුරටික යන්න ඕෝන. ඉළඟට දෙවැනි අවස්ථාව නද ආ නජ්ා නජ්චා කියන පදේ නදී ආ කියල විසන්දිහෙනවා. පැහැදිලින නේද එකත් නදී කියන එක ඉකාරවෙන් කළ යකා ආදේශ කරලා එපරටක යන්නට පුළුවන් අබස්ුවක් නෑ. ඉළඟට දි යන්නට දි කියන යන්නට ද්ධ කියන අදේශ වෙනවා මේකමයි තියෙන්නේ ඇ මහප්‍රානක්ෂරයක් තියන චරයි වෙනසක් නැෑ වර හිටයක්ක් කියල පෙන්න්නම් ඉදිරි ටිට නීම හදා ගැන්න බෝධි බොද්ධංගා කතිෙන එ බෝධි අංගා කියල ප බෝධි අග කියගම්මක ප්‍රශ්නයක් එන සොලවංචර මෙ කර ගත්තොත් ද කනටන ඉකාරයක් තියෙනවා පරෝ පිහිටනවා අකාරයක් පැහැදිලි පරවෝ පිහිටනවා අකාරයක් න ඉළඟ වරම කක්ද එක් කාරයට පොළුවන් යකාරාදේශයක් කරගන්නට ඒතුව සොරයක් පරවතියන නිසා සූත්‍රයමකල්ද ඉවන්නෝ යන්නවා. තැන්හෙනම් ඉවන්න ඕෝ යන්නවා සූත්‍රය කරපුවාම මෙන මෙහෙම කොටසක් අපට ඉස්මතු වනවා. න. එනම් මේ වගේම තාමයි අල්පප්‍රාණ දර්කාරට යකාරයක් ආදේශ වනාම ජර්කාරයක් එනවගේ මහප්‍රාණ ධකාරයට යකාරයක් අදේශ වෙලා මෙතන හැදෙනවා ජකාරය මහපාණ්‍ය ජකාරයක් එනවා ද කියන මේ කොටසට පැහැදිලි මේකාල සූත්‍රයම කන් යවතන් සූත්‍රය මේ පියෝරටික ලියාගෙන හදන්න තියෙන්නේ අපහසුවක් නෑ එකක් කියල දුන්න ඊට අනුව කල්පනා කරන්න කල්පනා ශක්ති යන්නට ඊළඟ පියවරම කන්න අපි කලින් සූත්‍රවල කරේ පරත්වේ භවටහනෙන් හැබැයි මතක්කරගන්න මේ වගේ මහාප්‍රානාාක්ෂරය යම් තැනක දිත්ව වෙනවනම් අපට විශේෂ සූත්‍රයක් කතාතලා වගේ ගෝසා ගෝසානන් තතිය පටහා කිය න වගේ ගෝසා ගෝසානන් තතිය පටමයි ැනේ මහාප්‍රානාක්ෂරයට අදාළව අල්පප්‍රානාාක්ෂරයට තමයි විත්වයක් පිටහටෙන්න්නේ ඊළඟ පියවර තමයි ඔන්න ඔය විදියට මේ දිිත්තයක් වගට පත්වනවා සූත්‍රයමකදද වගේ ගෝසා ගහෝසානං සතිය පටම ගේ ගෝසා ගහසාණන් තතිය පටමා. එතකොට ජහකාරය දිත්්‍ය වෙලා ජකාරයක් එනවා අවසාන ද නම් උත්සාහ කල බලන්න මෙ මේ කොටස දැන් හැදුණ ඊළඟට පදසන්ධියය සරලයි බෝජ්ජංගා කෙන පදි හදාගන්නට පුළුවන්. ප්‍රහැදිලිනේද. ඉළඟ පදේගන්න අධ අගමා අධි අගමා වෙනසක් නැහැ අරවගේම තමයි ධීකාරය සොරව්‍යංශන මේන් කරගත්තා ඉකාරට අකාරාදේශ වුණ දජ වුණ විත්ත වුණ අජ්‍යගමාන් කියලා පදය හදාගන්න පුළුවන් පැහැදිලි වනේද ඉළඟ පදේ හ කියන තැන ඒත් මේ වගේම තමයි වැදගත්ම සූත්‍රය තමයි මෙ මෙන යවතන් සූත්‍රය යවතන් සූත්‍රයි ද මෙන මේ කාරය සිද්ධුවෙන් ජහකාරයක් වගට පත් වුණා. ඒවගේ මෙතම මෙතන විශේෂස කරුණක් මතක තියාගන්න සමහර තැනකදී දැන් කිවේ ලකාරය ලර්කාරයක් වගට පත්වෙනවා. පත්වෙලා දිත්්‍යයක්යනවා. ඉතින් අන්න ඒකරුණ බොහෝ කොට අපට මේ පදසාධනයේදී මුණගැසෙනවා. එක බාලාවතරදි කියනවා හාරක් ගහනීන සාකපාම ආදී පර යකාරස් පුබ්දේන සහකචී පුබ්බරූ පංච සමහර තැනක දී මෙන්න මේ අක්ෂරයේ විත්වයක් වන්නට පුළුවන් කියලා කාරක්ගානන සපාම සාකපාබ . උදහරණත් කිහිපයක් යට කතා කරලා ඕසහං ඕපම්මං සාරුප්පන් කොහොම නමුත් මෙන්න මේ භර්කාරය භකාරය වෙනුවට භෝකාරයක්ම එන අවස්ථාව හැදල නේද වෙනසක් නැහැන්න මේ කාරයමයි වෙන්නේ ුගන්න මෙතැනද හරි එකත් ලියල පෙන්නන්නක භකාරය අභි උගච්ති අ උ්ගචචති පියවල කිහිපයක් ගියපුවාම යම් තැනකද පදයක් මතු වෙනවා මෙන්න මේ විදි හත උග්ගච්ති කියලා හරි මෙන්න මේ අවස්ථහ වෙදී අපට පුළුවන්ට භහකාරය වෙනුවට ආදේශයක් වනවා මොකදද මහප්‍රාණ භ්‍යංචනය භෝකාරය භහකාරය. සූත්‍රයේ තමයි කලින් කියපු ආකාරයටම යවතං සූත යවතං තරණර කාරාණං භ්‍යාංජනාන චලන් ජකාරත්තං මෙන්න මේ වගේ තැනගදී ඇතරම අපි පදසාධනය කරද්දි තැන් බාලවතරදික වන කාරක්ගහනයන කියලා අන්නේ කොට සත්විතට ලියනෝ න හොදයි යවතන් තලනද කාරනම් ්‍යාන්ජනා චලන් ජකාරත්ත ඉති සුත්තේ කාරක්ගහනන කාරක්ගහනයන මේකාර විශේෂයෙන් සිද්ධ කරන්නේ මෙන්න මේ ්‍යහ කියන කොටස බහකාරයක් වගට පත් වන්නේ මෙන සූත්‍රය කාර ඒ කොටසේ බලයෙන් කාරක් ගහනයන සාකපාභහම දිත්තයක් වගට පත්වන්න නැතන්න භකාරයට මහප්‍රාණ භහකාරයක් පූර්ුව ව්‍යියංචනයම සිද්ධ වෙනවා කියලා අතහ කරනු තැනට ඒ මට්ටමට වටගන්න ඔයවිට උත්හ කරන්න ග්චති වචන හදාගන්නට පුළුවන්. ඊළඟට අල්ප්‍රාණ භර්කාරයක්කාවෙයයි කියලා ඕක තින් තේරුම් ගන්නවෝ. ඊළඟ පියයන්නට පකාර දෙක් බවට පැමිණෙනවා. අයත් කියනවා මේ කියන විදිහට පදසාධනය කරොත් නැතම් මේ සාමනිහසම කියලදේ තියන විදිහට මෙතන දිකරුණු ඉස්මතිකොරොත් පියවරයි දෙයි මේ පද හැදිලි අවසාන. අබු ගච්චති පදිහදාන්නට පුළුවන්. නමුත් මේ කතා කරන්නේ ඇත්තටම අපි මුුණදිත් කීවේ මෙතනදී අදහස නය පෙන්නන ව්‍යාකරනේ මතම රැඳෙන්න්නට නොමේ ඉන්හටි හෙලා අපි සම්ප්‍රදායක ව්‍යාකරණය කියලා හදාරනවා කච්චායිනය වේවා මුදගල්ලන සම්ප්‍රදාාේ කුමක් හරි. අ්‍ය සම්ප්‍රදායට අනුව මේ පදසාධනයක් හරියට කරගන්න කොහමුණ යි. ඉතින් යම් කෙනකුට මේටික කතා කරලා අවසංවෙබ. අවශ්‍යතාව තියෙන නම් උනන්දුව තියනවා නම් බාලාවතාර සධිකාන්ඩ ඉතුටික තනියම් කරගන්නට පුළුව. ඒයි. අන්න එතනට කරන උපකාරයෙකුයි විශේසෙන් මේ සිද්ධවන් ඉති යම්පමනකට වෙසක් දරන්නට වෙනවා අයාස කරයි ති ඒතැන් වලද උත්සාහහත් අහරි නනතුව කරගන යනටයි තියෙන්නේ. පිය කියන තප්‍රකාර දිත්ත්‍යයක් එනෙත් අඩවිදිහටමයි. මෙ මේ ආදේශමයි වෙලා තියන නේද වෙනසක් නැහැ අපේ කච්චේ එතනම ආදේශ වුණ අවස්ථාවම ලියන්නන් අපි ඒ කච්චේ මෙතන පිය කියනට පකාරයා පකාරයක් කියෙනවානේ ඒ කච්චේ බලානුත්සාහ කරලා මේ සන්දිිය පඩ විසන්දිය න ෙ ද ට පත් කරගන්න ළුව. මෙන්න මේ අවස්ථාවට අපි පාව් ත්‍රර ග නෙමේ කොටසට. මේ තියන යවතන් සූර්තරය. පැහැදිල න්නේ එන අපේ කච්චේ කියලායි විදියට හදාගන්න පුළුවන් අපේ කද එකතේ විදියට පුළුවන්. පළමු පේ නොදක් වූ නිතර වේවාහරයට පැමිණෙන ශබ්දිකිදාා එළඟට කොටසදිි කතා කරමු මං ඉතන්න මේ කියපෝ කොටස්ටික පැදිලිවෙන්නට ඕන. ති බලවතාරට ගේියපවාමත්මවිදිට මේ මිශ්්‍ර සන්ධි කියලා මෝමිස්සක සන්දිී එහමනැතන් අනුප දිට්ටහනං උත්ත යෝගතෝ කියලා කොටසක් කතා කරනවා. නමුත් ඉතින් විශේසයෙන් ඔය බාලවතර සන්නවලට ගියපුවාම ඔබට කියන්නේ නැතන් හොරුව කතාහ කරන්නේ අනුක දිට්‍රහනම් උත්ත යෝගතෝ කියන ඒ සූ. රජුව පාවිච්චි කරගන මේ පදසාධනය කරන්නට නෙවෙයි මෙන්න මේ වගේ පසූ මුණගසන සත්‍ර අපට උපකාර කරගනයි පරිසාධනය හරියටම කරනවන කරන්නටවෙන්න. ඉතින් ඒ අදහස ගන්න ඒ අදහස රැගනතින් මේ ටික පදසාධනය කරන්න උත්සාහ කරන්න පැහදිලෙන්නේ ඉළඟට කතා කරනවා අකාරාන්ත පොල්ලිංග අත්තශබ්දය පළමුූ පොතේ අපි කීවා අකාරාන්ත සමහරක් ශබ් තමයි කතාාවු නැත්තං පුරිුස ශබ්දය තමයි ප්‍රධාන වශයෙන් කතාාවනේ පුරුස ශබ්දය නමුත් අත්තශබ්දය අත්ත ශබ්දය එකක් වෙනස් විදිහත මේක වරණං වෙන්නේ මේ වෙනස්ස සමහර විට මතක ඇති මේ භාෂාවතරණය නතන් පාලි භාෂාව පාඩම්මාලා පටන් අනිද්දි පලවෙනි දවසේ අපි යම් කාලයක් කරගෙන කතාකරාමේ පාලි භාෂාවක කියන්නෙමේ ඉබේ පහළ වුණු දෙයක් නෙමේ තනිව වැඩුණු භාෂාවක් නෙමේ වෙන්ම හුද කලාාව ගිය භාෂාවක් නෙමේ මේක තව භාෂා සමුදායක් සමඟ එක්ව වැඩුණු භාෂාව. ඒක නිසා භාෂාවකින් භාෂාවකට මනගැසනු පැමිණි ඒ ලක්ෂණ මේ පාලි භාෂාවතුළත් තිබෙනවා. අන්න ඒ කියන භාෂාවකින් ලැබුණු හුරුව තමයි ආභාෂය තමයි මේ විදිහට එකම අකාරාන්ත ශබ්ද. අන්තේ පාලයේදී අකාරාන්තයි හැබැයි වරණැගීම වෙනස් තිනූ අපි විශේෂයෙන් කතා කරනවා සස්කෘත භාෂාවටගේ පාම මේ අත්ත ශබ්දේ ආත්මන් විදිහටයි වරණගෙන්. ආත්මත් තැනදිතියෙන්නේ ස්වරාන්ත ශබ්දන මේ හලන්ත ශම්දය. ආත්මන් නකාරයක් ද්‍යන්ජනයක් කල්ලක්ෂයටයක්ක් තියෙන්. ඒ ආත්මන ශබ්ද්‍යයනුව කල්පනාකරපුවාම හිතන්නට පුළුවන් නැත්තැන් අන්න ඒ හුරුව මෙතැනට පමුණුවගත්හම ආය මේආකාරයම් වෙනසක් තියෙන්නේ අයිඩ කියලා යම් ඉංගියක් ලබාගන්නට පුළුවන්. ඒකතිං අපි අර කතා කරන්නේ මේ භාෂාවේ අවසාන කොට සහැටියට භාෂා පරිනාාමයක් නැතවාගවිද්‍යා කොටසෙත්තමයි එපමණක් දුරට යන්නේ මෙතැනට ප්‍රමාණවතතාආකාරය මේ ටික දැනගම්මු අකාරාන්ත පුුල්ලිංග අත්ත ශබ්ද. අත් ශම්්දය. එතකොට මේකත් අකාරාන්තයි අර ස්ොරයකින් තමයි අවසාන වෙන්නේ. අත්ත් පලන්න කියනවා අත් අත්තාානෝ අත් අත්ං අත්තාානෝ අත්තනා අත්තේන අත්තනේබි අත්තනයහි අත්තනෝ අත්තාාන අත්තනා අත්තනේ අත්තනහි අත්තනෝ අත්තානං අත්ත අත්නේසු හ අත්තා අත්තා හ අත්තානෝ ඔයවිදිට තමයි න අත්්‍ය ශබ්දය වරණන් වෙනට ඕන විශේෂයෙන් අත්ත ශබ්දය ඒ වරණ ගිමිනත් ඒ වචනවල තේරුම් ටිකත් වෙනවෙන මතකතිය ගෙන සිංහල තේරුම් ටික. බහවචනය අත්තාානෝ තුමුූ ඒක වචනය තෙමි පුල්ලිංග අවස්ථාවනි අපි ඔය මතකඇති ස තොමෝ කියලපි පාවිච්චි කරන්නේ සභාතොම පුරිස තෙමි . තොමෝ කියන්නේ ඉත්තෙ ලිංග ඉළඟට තෙමේ කියන්න පුල්ලිංග වවස්ථාව. ඒ තෙමේ සහ තොමෝ කියන පුල්ලිංග සසා ඉත්ති ලිංග ඒක වචන අවස්ථාව දෙකටම තියන භහවචන රූපේ තමයි. තුමූ කියලා තියෙන්නේ තුමූ තෙමේ තුමුූ තමා ත තමා විසින් තමන් විසින්. හොයි විදියට තමාට තමන්ට තමා කරෙන් තන් කරෙන් තමාගේ තමන්ගේ තමා කෙරෙහි තන් කෙරෙහි එම්බා ආත්මය එම්බාත්මීනි අත්කතියාගන්න ඒවරණකින් ටිකක්. ඉළඟට ව මෙතන ආත්ම කියන වචන අරගනත් මේ තේරුම් කියන්න පුළුවන් කියලා කියනවා නේද. අත්තා කියන්න ත මේ කියන නැතුව ආත්මය ආත්මය අත්තානො ආත්ම එවිතට අරගන කියන්නට පුළුවන්. විසි පස්වනියන්ක යටතේ කතා කරනවා අකාරාන්ත පුල්ලිංගික රාජ ශබ්දය අකාරාන්ත පුල්ලිංගික රාජ ශබ්දය. එතනත් ඇතරම රාජන් ශබ්දය තමයි අපට සංස්ෘතියේදී මුණගැසෙන්නේ එතන දෙ තියන හලන්ත ශබ්දේ පාලියයට එද්දි ඇත පාලි හුරුවදක රාජ කියලාම ස්වරාන්ත ශබ්දයක් වගට පත්වෙලා නේදී. ඇර මූල ප්‍රකෘතිය හලන්තකින් ස්වරාන්තයක් වුණට එකන්නේ මූල ප්‍රකෘතිය අවස්ථාවේ තියන ූල භාසාාවේදී අපට මුණගැසන්නේ හලන්ත ශබ්දයක් හල්ලකුරකින් අවසන් වෙන් ප්‍රකෘතිය. ැයි පාලියට ද කෘතිාවව සංග නමි රාජ කියලා ස්වරයකින් අවසන්න ඒවිදියට ප්‍රකෘතිය හලන්තෙකින් ස්වරාන්තයකට මාරු වනාට එමාරු වෙද්දී නකාර කියන හලන්තයේ තමයි අකාරකෙන ස්වරයකට වෙනස්සලාතිය න. ලොකු වෙනස්වීම ලොකු වෙනස්වීමක් හලන්තයක් ස්වරාන්තයක් වකට පදේ සම්පූර්ණය මෙෙනස්සවෙලා. ඉතිං අන්න ඒ වෙනස්වීම තමයි. ඒ වෙනස්වීම තමයි මේ වෙනස්ව කියන්නේ. මේ වරනගීම මෙවිදේට වෙනස් වනට තියෙන එක කාරණයක් තමයි. අන්නේ කියන පරිනාමන කියන්නේ. භාෂාවකින් භාෂාවකර ලැබෙන ආභාසය. සංස්කෘතේ තියන හාලාන්ත ශම්බ්ද පාලිටයටදස් වරාන්තවීම නිසා මෙන්න මෙබඳු ආකාරය වෙනස්කකාම් මකට බලාපොරොත්තුව වන්නට වෙන. මොකද අයෙත් කියා පාලි කියන්නේ තනිව වැඩුණු භාෂාවක් නෙවෙේ. තම භාෂා සමුදායක. එකතුවක් හා සමඟ ක්‍රමයෙන් වැරුණු භාෂාව. ඒක නිසා බොහෝ භාෂාවන්ගේ ලක්ෂණ සමකාලින්න ඒ යම් භාෂාවක අපට බලාපොරොත්තු වනට වෙනවා. ඉතින් බලන් ඒ වසනතිකනවා ජ රජානං රාජං රාජානෝ ක්‍රඥ්ඥා රාජන රාජෝබි රාජහි, රාජයවිි රාජයහි රඥ්ඥෝ රාජනෝ රජන රජාන රඥ රජම්හා රාජස්ම රාජිරාජහි රාජි රජයහි රഞයේ රාජනී රාජම්හි රාජස්ම රාජසු රාජේ සු ර්ඥා රාජන රාජි රාජහි රජයේි රජහි හේරාජරජ හේරාජාන පැලෙන්න්නේ සිංහල තේරුම් ටික්ත් ඒ වචනවල බලාගයන්න රජතයම රජවරු ප්‍රවිදියට ඒ වචන සහ බෞ් වචන කොටස් දෙකේ ඒ වචචන දෙක තමයි හනං පට මුණගැසසිෙන්නේ තමත් වචන කිහිපයක් තම ඇතට මේ දෙවැනි පොතේදපට කතාකරන්නට ලැබෙන මනෝගනික ශබ්ද්‍යයන් ස්රට මුණ ගැසනෝ එතනින් වරනගීම් කොටසසා අවසන් අවසානයි කියන්නේ අපි අර ද පලවිනි පොතේද පාඩමක් ගණනය මුණගසන වරනගේ නේද. ටක්කා පහසු ඒකයි කීවේ අපහසුවෙන් හරි මේක පලවෙනි පොත යම් කෙනෙක් කරගෙන නවන ඒකමහ උපකාරකයි දෙවනි පොතර ගප එමනතුව පලවෙනි පොත යම් කෙනෙක් භාගතනම් කරගනාවේ ඒ වරණගේම්ටි කේවෙල පාඩන් කගත්තේ නැතිනං. ඒලැබුණු බ්‍යියාකරන්න කොටස්ටික මතකගේ රඳවා ගත්තේ නැතිනම් අලුත් වචන ටික හොතගෙතියා ගතේ නැතින. දනි පතරයා අදදි ඇයට කොහමත් අමාර කොහොමත් අමාරු සමරිට අත්හැල්ල දානවා එක නිසාමත් තියන වරණැගලිත් මතක තියාගන්න අත්්‍ය ශබ්දය රාජ ශබ්දය කටපාඩමේ තියාගන්නමකද නේවිද වරණගින් කීපත් තමයි තියෙන තබ තුන් වෙනි පතරගේ පාම් වරණ මුුණ ගැසනව නමු තේවා ඔය පෙළේ අට්ට කතාය බොහෝ සුලබ වරණගින් නෙම සුලබ මුුණ ගැසන දේව නෙවෙේ එනං ඒ ටික බලාගෙන සූදනන් වෙලා එන්න අභ්‍යාසයංක පහට සිංහලට නැගිය යුතු කොටස අද දවසට අපි පාඩම මෙතැනින් අවසන් කරනවා සිහිපත් කරන්නේ මේ අද කතාබහාවුණු පාඩම් කොටස් එළඟට සන්දිි කොටස් මෙතනින් මේ සඳිපාඩම අවසාන වෙනවා ඉතින්ැ තමනෝගනික ශබ්දවල පුංචීදයක් කතා කරන්නට තියෙනවා නමුතර ප්‍රධාන වශයෙන් සන්දිී විදිහෙට අපට සම්ප්‍රධයක්ක්ක ව්‍යාකරන්නය තුළ කතා කරන බොහෝ පරිභාණය කතා කළ අවසාන්න තැන් හොඳ අදහසක් මේ පිළිබඳව ලැබ තියෙන ඒක නිසා පුළුවන් ඊළඟ අභ්‍යිහාසයට යන්නට පෙරාතුව අද කළ පාඩම හිපාතාවක් බලන්න මීට පෙරාතුව සිදුවනු පඩංන සිදු කළ අ්‍යාස අයවතාවක් බලන්න පුළහන් අයවතාවක් ලියන් පද විසන්ධි කරලා සඳදිිකරන් ඒසනහම බලවතාර සූත්‍ර උපයෝගි කරගෙන පදසාධනය කරන්න එක ආයායි යෙදෙන් ෙද. එක වටිනෝ ඇත්ත. ඒක වටිනාකම නැත්ං ඇයි මෙච්චර වෙහෙසෙන්නේ කියලා මේ පොතේ ඉස්්‍රරහටය අද්දිී වැටහේ. ඒ වෙහෙසීම මෙතැනදි කළේ නැතිනං ඉතින් ඉස්සරහට යද්දි ටික් අපහසුවවෙන්න ඉදතියට. ඒකත් සිහිපත් කරමින් එහෙනම් අද දවසට නියමිත පාඩම අපිමැතිනින් අවසන් කරමු හනං අදත් නිවිදියට භාසා ව්‍යාකරණයක් හැදෑරීම තුළ බුදුරජාණන් වහන්සටයි අපි සමීප වන්නේ භාග්‍යතුන් වහසගේ ධරමයයි මේ දැනගන්න හගන්න. නිසා කුසලයක්මයි අප ඉදිරියෙන් පිහිටවා ගන්නෙත් කුසලයක් ඉදිරෙන් පිහිටවා ගෙන ඇති කරගන්න නෙත් උසල් සිත් සමුදාර. එනිසා මගේ හිතෙත් ඔබේ සිතෙත් පැඩුණු හැම කුසලයක්ම කටයුතු සඳහා උපකාර කරන බොහෝපිරිස් දෙශවිදේශ සියලු දෙනාාටම සිහිපත් කරලා අශුරුවාද කරනවා පින්කමිති සියලු සත්්‍යයෝි අනුමෝදන් මෙත්වාා සියලු දෙනාම නිදුක්මත්වාා නිදෝගිවෙත්වා සුවපත්මත්වා දාහයෙන් අත්මි දෙත්වා හැමට ප්‍රාර්ථනා කර අයුරකින් උතුම් නිවන්සුව පිණිස මේ රැස්සුන් කුසල ධරම පිහිටාවාගලත් මෛත්‍රයෙන් අධිෂ්ඨාන කරනව සෙලු දනාටම තෙරුවන්සරණ